සුබ දවසක් ආදරණය නංගේයේ මල්ලියේ ලියෝ සංගමය මගින් සංවිධානය කර ඇති අපස සාමාන්‍ය පෙර සම්මන්ත්‍රණ මාලාවේ බුද්ධර්මි විෂය තමයි අදම ඔයාලත්තෙක සාකච්ඡා කරන්නේ මම කොළඹ විශ්ෂ විද්‍යාලයේ පළමුුවසරේ අධදනය කටයුතු කරන හේෂානී ප්‍රියංවද. අදදින ඔයායට ආදර්ශ ප්‍රශ්නපත්‍රඇතමයි සාකච්ඡා කරන සෝදාන වෙන්නේ. සාමාන්‍යින්වාලට පශ්නපත්‍රයකට පැතුනක කාලයක් හම්බවෙනවා. ඒවගේීම විනාරිහයක් අමතරව කියවීම සඳහා ලබා දෙනවා. ප්‍රශ්නපත්‍රයේ සකසිලාතියනි කොටස් දෙත්කීින් පළමු කොටසේ ප්‍රශ්න හතරියකුත් දෙවන කොටසේ පළමු ප්‍රශ්නය හා තවත් ප්‍රශ්න හතරකට ඔබ පිළිතුරු සැපීම කරන්න ඕනේ. මු කොටස පළවෙනි ප්‍රශ්නය මම සස්සර දුකට මුල්වන පංචස්කන්දය නැමතිගේ තනන වඩවා සොයා සස්සර නොයෙක් ජාතිවල් හැවිද් දෙෙමි මෙමමාර්ථය සඳහන් ගාථාවේ මුල් දෙපතය වනුයේ පිළිතුරවන්නේ අංක දෙක අනේක ජාති සංසාරන් සන්දා විස්සං අනිබ්බිසං. ගහකාරකං ගවි සන්තෝ දුක්කා ජාති පුන පුන. දෙවන ප්‍රශ්නය යම් ක්‍රියාවකර නුවනැති අය නින්දා කරත්නම් එබදු කුඩා වූ වර්දකින් පවා වැලකීමට උත්සහ කළ යුතු බව දක්වා ඇත්තේ. පිරතුරුවක තුනකාරණිය මෙත සූත්‍රයේය. තමයි ඔයාලා පාරා බව සූත්‍රයේ, මංගල සූත්‍රයේ කරණයම මෙ එත්ත සූත්‍රයේ ව්‍යාකපජ්ජ සූත්‍රයේ මේ සියලු සූත්‍රවල කරුණු හොඳින් දැනගෙනින් ඕනි තුන්වෙනි ප්‍රශ්නය මහා සංගරත්නය මන්නා පිළිවෙත් පුරන බැවින් පිළිතුරුවන්ක එක සුපටිපන්න නම් වනසේක. බුද්ධරත්නය ගුණ ධර්මරත්නය ගුණ සංගරත්නය ගුණ මේ සියලු ගුණයන් ඔබ දැනගෙනින් ඕෝනේ. ඒවගේ එම ගුණයන්ගේ තේරුම දැනගෙන සිටීම වැදගත් වෙනවා. අතරවෙෙන ප්‍රශ්නය. පංචස්කන්දයට අයත් විඤ්ඥානය යන්නෙහි අදහසවන්නේ පිළිතුරුවංක දෙක අරමුණු දැනගැනීම යන්නයි. පංචස්කන්දයට රූපවේදනා සංඥා සංකාරහා විඤ්ඥාන අයත්වෙනවා රූප කියන්නේ ශරීරයට වේදනා කියන්නේ විඳීම්වලට. සංඥා කියන්නේ හඳුනාගැනීම සංකාර කියයන්නේ හඳුනාගෙන රැස්කරගන්න දේවල් විඤ්ඥාන කියන්නේ අරමුණු දැනගැනීම. පස්සෙනි ප්‍රශ්නය සාමන්‍ය පල සෝත්‍රයට අනුව පංච නීවරණ ධර්මයන්ගෙන් වනයක අතරමං වූුවෙකුට උපමා කර ඇත්තේ. මෙම ප්‍රශ්නය තුලදි ඔබ දැනගෙන ඉන්න ෝන පංචනීවරණ, කොහොම උපමාණන්නු සාරීව සාමා්්‍ය පරසූත්‍රයේදී දේශනා කළ තියෙන්න්නේි කියලා. ඒ අනුව නයගතියකු නයහිමිට යම් බැටීමක් ඇතිද. එවිට වහලෙකු මෙෙන් යටත්ත සිටීම කාමච්ඡන්ද නීවරණය ලෙස හඳන්නලා දීලා තියෙනවා. පිට්‍රෝකයෙන් පෙළෙන්නෙකුට ආහාරයක රස නොදනෙන්න්නසේ ව්‍යාපාද නීවරණයද සිරගයක දුක්විදිින්නකු ලෙස උද්දච්චු කක්කුච නීවරණයද වනයක අතරමං වුවකු ලෙස, විචිකිච්ඡා නීවරණය මගින්ද උපමානු සාරීව පෙන්ා දීලා තියෙනවා. ඒ අනුව මෙම ප්‍රශ්නයට පිළිතුරුවන්නේ අංක හතර විචිකිිච්ඡා නීවරණයයි. හයවැනි ප්‍රශ්නය බදුරජාණන් වහන්සේ දොළොස් වන වස්කාවේ ගත කළේ පිළිතුරුවංක දෙක වේරංජාපුරනුවර. පත්වන ප්‍රශ්නය ජීවකම්භෝයනෙහි බුදුරජණන් වහන්සේ ඇතුළ භික්ෂූන් වහන්සේලා එක් දස් දෙසය පිරිසකගෙන් කිවිසුම් හඩක්වත් නොැසීම නිසා උන්වහන්සේ හමුවීමට පැමිණි රජු බිහට පත්වීය. එම රජතුමා වූයේ පිළිතුරුවංක එක අජා සත්්‍ය රජතුමා. අතවෙනි ප්‍රශ්නය ඉතා ගිජු ලෙස හාර අනුභව කරන්නම් පස්තෙනෙකු ගැන. බෞද්ධ සාහිත්‍යයහි සඳානයේ ඒ අතරින් අනුන්ගේ අත්තු දව් නැතිව නැගිටන්නට බැරි තරමට අධිකව ආහර ගන්නා තැනැත්තා හඳුනාා ඇත්තේ මේ ප්‍රශ්නයට පිළිතුර සැපීමට පෙර කියන්න ඕන ඉතා ගිජුලෙ ආහර අන්භව කරන්නම් පස් දෙනා කවුරුන්ද කියලා. තත්තා වට්ටක කියන්නේ නැකිට කැනීමට බැරිතරමට කෑමගැෙන එහම පෙරලී සිටින තැනැත්තා දෙවැනි කෙන. බුත්ධ වමිතක එකයන්න අනුබව කළ ආහාර පමාරහ දමා නැවතත් ආහාර ගන්නා තරමට කෑමට ගිජ වූ තැනත්තා. තුන්වෙෙන තැනතා අනුන්ගේ අත්තුූ දව් නැව නැගිරින්නට බැරි තරමට අධිකව ආහාර ගන්නා තැනැත්තා. එයා අපි හඳුනනෝ ආහාර හත්තක ලෙස. ඊළඟ තැනැත්තා තමයි කපුටෙකුට හොටේ දමා ගැනීමට හැකිවන තරමට උගුරටම පිරණතුරු ආහාර ගන්නා තැනැත්තා එයා අපි කාක මාසක ලෙස්ස තමයි හඳුන්වන්නේ ඊළඟ පුද්ගලය තමයි අලන් සාටක එයා ආහාර ගත්පසු ඇඳතුම ඇති ගැනීමටක් බැරි තරමට ඇතුම ගැනවත් නොසලකා ආහාර ගන්නවා. එයා ආකාරයට අටවන ප්‍රශ්නයට පිළිතුරුවන්නේ අංක තුන ආහාර හත්තක ලෙසය. වන ප්‍රශ්නය වචනයෙන් සිදුවන අකුසල කර්ම හතරකි. එයින් පිසුනාවාචා යන්නෙන් හඳුන්න්නන්නේ දස අකුසල කර්ම යටතේ මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්ප්පලාප ලෙස වචනයෙන් සිදුවන අකුසලකර්ම හතර තියෙනවා. එය අනු මුසාවාදකයනෙ බොරුකීම. පිසුනාවාචකයන්නේ කේලාම්කීම, පරුසාවාචකයන පරුස වචන කීම. අවසංකරුණ වන්නේ සම්ප්ප ලාප යනු හිස්වචන කීමයි. ඒයනුව මේ ප්‍රශ්නයට පිළිතුරුවන් යංක එක කේලාම් කීම. දවන ප්‍රශ්නය අතිපූච්ච රේරුකානයේ චන්දවිමල මානාහිමි පාණන් වහන්සේ විසින් රචිත ග්‍රන්ථයන් නොවන්නේ ඔබලා චන්ද විමල නාහිමි පාණන් විසින් ලියූ පොත් මතක තියාගෙන ඉන්ඩෝනි. ඒ පොත් අතර පෝයදිනය ධර්ම විනිශ්්‍රයේ ෞද්ධයාගේ අත්පතාදී පොත් තියෙනවා ඒය අනුව දහන ප්‍රශ්නයට පිළිතුරෙන්නේ අංක එක ධර්ම විිනිශ්‍රයයි. එකලොස්ස වන ප්‍රශ්නය ලොවහි ඇති සියල්ල අනිත්‍ය දුක් සහිතය අනාත්මය යන සත්‍යය දැන දැක පසක් කිරීම බුදු දහමේ දැක් වෙන්නේ. භාවනාවේ ප්‍රබේද කොටස් දෙකත්තියෙනවා. සමත භාවනාව හා විපස්සනා භාවනාවයි. තු සමත භාවනාව කියන්නේ කෙලෙස් යට පත්කරන භාවනාවට. විදර්ශනා භාවනාව කියන්න ජීවිතය හා ෝකෙපලිමඳද ශ්‍රවිලක්ෂනානු රූපිව බැලීමයි. ඒ අනුව මේ ප්‍රශ්නයට පිළිතුරන්නේ අංකත් දෙක ප්‍රාත්්ඥා භාවනාව ලෙසයි. ඒ විදර්ශනා භාවනාවට කියන තවත් නමක්. ොලස්සන ප්‍රශ්නය ජාත රූප රජත පටිග්ගාන නම් වූ රන් ්‍ර්දී මසු කහවනුවාදී මූල්්‍ය සම්පත් භාවිතය වැලකීම යන්න ශික්ෂාපදය ඇතුළත් වන්නේ පිළතුරංක හතර දස සීලයේය තාතුන්වන ප්‍රශ්නය ව්‍යාකපච්ච සූත්‍රයෙහි මේලව හිතසුව පිණිස හේතුවන කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත එයි උට්ටාන සම්පදා යනුවෙන් හඳුන්වා ඇත්තේ තමන්කරන කවරම හෝ රැකියාවක නිර්ත වියුතු ආකාරයයි. ධනඉපයීමේදී සේදාවක් එෙත්තා යනුවෙන් දක්වා ඇත්තේ පිළිතුරුවංක දෙක දහඩිය හෙළීමයි. දාහතරවන ප්‍රශ්නය, ුදුරජාණ වහන්සේ අනුදැන වදාළ සිතීමේ හා විමසීමෙන් නිදහස්ස යන මාතෘකාව උපයෝගි කොටගෙන දේශනයක් කළ අයෙකු පරම්පරාවෙන් ආපමණින් පොත්තපතේ තිබුණු පමණින්ද තර්කානුකූල වන නිසාද යමා පිළිගත යුතු නැති බව දේශනා කරන ලදි. ඕ මේ සදා උපයෝගි කොට ගන්නට ඇති සූත්‍රදේශනා විය හැක්කේ පිළිතුරුවන්ග වන කාලාම සූත්‍ර දේශනාවයි. ප්‍රශ්නාංක පහළව සැපදුක දෙකෙහි දීම තමාහා අනුන් සමාන ලෙස සලකා ක්‍රියා කිරීමේ ගුණය හඳුන්නාන්නේ පිළිතුරුවංක එක සමානාත්මතාව ලෙසයි. ප්‍රශ්නාංක දාසය මට්ට කුණ්ඩලීනම් තරුණයා මරණ අසන්න අවස්ථාවේ දේ බුදුරදුන් දැකස් සිත්ත පහදවාගත් පිනෙහි ප්‍රතිඵලයක් ලෙස දෙවලවූ පන්නේය ඉන් ප්‍රකට වන කර්මය වන්නේ ාක දෙෙන ආකාරය අනුව කර්මය හතර ආකාරකට පෙන්වලා දෙන්න පුළුවන් ඒ අනුව ගාරුක කර්මය කියන්නේ වෙනත් කර්මයකින් වලක්වාලිය නොහැකි වඩා ශක්තිමත් බල සම්පන්න කුසලා කුසල කර්මයන්ය. ඊළඟට ආසන්න කර්ම කියන්නේ මරණ ආසන්න අවස්ථාවේ කරන ලද හෝකාලීම් මොහොතක සිදු කරන ලද මර නාසන්න මෝතය සිතරනගෙන්නාව කුසලා කුසල කර්ම ආචින්න කියන්නේ ජීවිත පුරුද්ධක් ලෙස සිදුකරන අදහා කලින් කරන ලද නිරන්තරය සිහිකරන ලද කුසලා කුසල කර්මවලට. කටත්තා කර්ම කියන්නේ දැඩි චේතනාවක් නොමැතිව සිදුකරන අසම්පූර්ණ කුසලා කුසල කර්මවලට. ඒ අනුව දාසේවන ප්‍රශ්නයට පිළිතුරුවන්නේ අංකතුන්න ආසන්න කර්මයි. දාහත්වන ප්‍රශ්නය, ප්‍රතිසන්දි සිත හේතුකොට ගෙන රූපවේදනාදී පංචාස්කන්ධයක් ඇතිවේ මෙම අදහස ගෙන දෙන වැකිය වන්නේ පිළතුරුවංකතුන විඤ්ඥාන පච්චයා නාම රූපං යන්නයි ළමයි ඔයාලට පටිච්ච සම්පාදය තුළදී අනුලෝම හා ප්‍රතිලෝම ලෙස උගන්නලා තියෙනවා එතකට මේ පටිච්ච සමුපාද පාලිපාට වගේම සිංහල තේරුමත් කටපාඩමින් කියාගෙන නෝන දහට වන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගේ ධර්මයහි අන්තර්ගත දේශනාවක් වන්නේ පිළිතුරවාණයංක දෙක සියල්ල හේතු පල න්‍යාය ධර්මා අනුව සිදුවේ යන්න. එසේම මෙතැනිම දීලතිය අනෙත් පිළිතුර තුනම බුදු දහම තුළදී ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. දහනාව වන ප්‍රශ්නය ඇතිවීම් නැතිවීමම් හේතුොට සමවෙන්න ධනවවන ප්‍රශ්නය ඇතිවීම් නැතිවීම් හේතුවෙන් හටගන්නත් දුක හඳුන්නන්නේ පිළිතුරු අංක හතර සංකාර දුක්කතා යනුවෙනි. විසිවන ප්‍රශ්නය නිවැරදි කායවාගගම් අනෝ කර්මය යුතුව ක්‍රියා කිරීමෙන් ඇතිවන සැපයවන්නේ අනන සූත්‍ර තුළදී සැපය හතරාකාරයකට පෙන්න ල දෙනවා එ අනුව අත්තිසුක කියන්නේ ධාර්මිකව ධනය උපයාගත් නිසා තමන්තුල ඇතිවන සතුට. නික තමයි බෝගස බෝගසුක කියන්නේ උට්ටානවීර්රයෙන් දෑඇතේ මහන්සේෙන් දාඩිය වගුරුවා ධර්මිකව හම්බකරගත් ධනය පරිභෝජනය කිරීමෙන් ලැබෙන සැපය. අනන සුක කියන්නේ කිසිදු අයකුට නයනැහැ කියා ලබන සැපය. අනවජ්‍ය සුක කියන්නේ නිවැරදි කාය වාග හම් අන්ෝකර්මය යුතුව ක්‍රියාකිරීමෙන් ලබන සැපයි. ඒ අනුව විසිවන ප්‍රශ්නයට පිළිතුරවන්නේ හත්තර වන පිළිතුර අනවජ්‍ය සුකය. විසි එක්වන ප්‍රශ්නය, සිංගාලෝවාද සූත්‍රයේ දැක්වෙන ආකාරයට, භෝග විනාර්ශ මකයට හේතුවන කරුණු අතරට අයත් නොවන්නේ පිළිතුරුවන්ක තුන අනලස් බව. විසි දෙවැනි ප්‍රශ්නය මෙරට පාලිත්‍රිපිටකය ඉංවිසියට පරිවර්තනය කොට බෙදා හැරීම සඳහා ඉංගලන්තයේ පාලි ග්‍රන්ථ සමාගම පිහිට වූයේ, පිළිතුරුවන්ංක දෙක ශ්‍රීස් ඩේවිත් පඩිතුමා විසිං්ය. විසිතුන්වන ප්‍රශ්නය යම්කාරයක නිරතවීමේදී ඇතිකරගත යුතු වීර්ය හඳුන් අන්නේ. බුදුදහම තුළ පීර්ාකාර තුනක් තියෙනවා, ආරම්භධාතු නික්කම්ම ධාතු, පරක්ගම ධාතු. එය අනු මෙම ප්‍රශ්නයට පිළතුරුවන්නේ අංකහත්තර පරක්ගම ධාතු නමිනි. විසිහතර වන ප්‍රශ්නය මහා ක්පි ජාතකය හා, මගමානවක ජාතකය තුළින් ප්‍රකට වන්නේ පිළිතුරුවන්කඒ මෛත්‍රී පාරමිතාව දස පාරමිතා හා ඒවට උදාහරණ සහිත වගුවක් ඔබලා සකස් කරගන්න ඕනේ එතකොට ඔයාලට මේ දේවල් හොඳින් මතක තියාගන්න පුළුවන් ජාතක කතාවත් පාරමිතාවත් දෙක සම්බන්ධ කරලා උත්තරයල්ලියන්නත් ඒ තුළින් වට පහසුව එෙනවා. විසි පස්සවනි ප්‍රශ්නය තමන් කරන ක්‍රියාවන්හි විපාග තමන් කරා පැමිණෙන බව දැකීම හඳුන්නන්නේ සම්මාධිත්්‍ය ආකාර පහක්තියනවා කම්මස්සකතා සම්මාධිත්‍යය ධාන සම්මාධිත්‍යය විදර්ශනා සම්මාධිත්‍යය මාර්ග සම්මාධිත්්‍යය පල සම්මාධිත්්‍යය. ඒ ආකාර පහලෙස පෙන්වා දෙන්න පුළුවන්. තමන් කරන ක්‍රියාවන්හි විපාක තමන් කරා පැමිණෙන බව දැකීම. කම්මාස්සකතා සම්මාතීත්‍යයයි ඒ අනුව මේ ප්‍රශ්නයට පිළිතුරු වන්නේ අංක එක. විසිහයවෙනි ප්‍රශ්නය දුකට පත්වුවන් දුකෙෙන් මොදවා ගැනීම සඳහා සිතෙහි ඇතිවන අනුකම්පාව හැඳින්වන්නේ පිළිතුර අංක දෙක කරුණාව නමිණ. විසිහත්වනි ප්‍රශ්නය, රාජ්‍යපාලනීදී පාලකයෙකු පසිදුරම් පිනවීමට ගිජු නොවී ක්‍රියා කළ යුතුය යනකරුණ අන්තර්ගත වන්නේ දානන් සීලම් පරිත්‍යාගං අච්ජවම් මජ්ජවන් තපං. අක්කෝදෝවි හිංසාච කන්තීත්‍ර අවිරෝධතා. මේ ගාථාවෙන් දස්සරාජ ධර්ම තමයි විග්‍රහ කරන්නේ. එතකොට දසරාජ දම්රවල එන තපස කියන්නේ පසිදුරම් පිනවීමට ජුජ නොවී ක්‍රියා කිරීමයි. ඒ අනුව මේ ප්‍රශ්නයට පිළිතුරවන්නේ අංක තුන. විසි අටවන ප්‍රශ්නය පංච බලි අතර අතිති බලියනුවෙන් හැඳින්වන්නේ. ධාර්මිකව උපයාගත් ධනය, ධාර්මික වැකරන ආකාරය පංච බලි මගින් පෙන්වා දෙනවා. එතුුණ ආගන්තුක සත්කාර අතිති බලිනමින් තමයි හඳුන්න්නේ. ඒ අනුව මේ ප්‍රශ්නයට පිළිතුරවන්නේ අංක එක. විසිනවවන ප්‍රශ්නය තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස පරවාද, පන්සියක් හා ඒවා කණ්ඩනය කිීම සඳහා වන සකවාද පන්සයක් ඇතුළත් කර සම්පාධිත ග්‍රන්ථය වන්නේ පිළුතුරවන්නේ අංක හතර කතාවත් වූප කරණයයි. නංගේ මල්ලේ ඔයාලගේ දහයිකුළලා ශ්‍රේණි පෙළපොත් දෙකේ පලවන දෙවන තෙවන හා සිව්වන සංගායනත් දෙක ඇතුළත් කරලා තියෙනවා. එතකොට සංගායනාව පැවැත්තු කාලය ස්ථානය අනුග්‍රහයකත්වය මූලිකත්වය සහභාගවඋ පිරිස සංගායිනාවට හේතුූ කරුණු සංගායනාව ප්‍රතිඵල මේ මාතෘකායටතේ ඔබ කරුණු දැනගෙන ඉන්නෝනි. ස්නි ප්‍රශ්නය, ධර්මාශෝක රජතුමාගේ ධර්ම විජයේ ප්‍රතිපත්තිය අනුව තේරවාදී බුදු දහම දේශ දේශන්තරවල ව්‍යාප්ත කිරීමේදී. සෝන උත්තර යන තෙරවරුන් වහන්සේලා දෙනම සාර්ණ භූමියයට වැඩම කර දේශනා කරල් ලද ප්‍රථම සූත්‍රේ වන්නේ. වන ධර්ම සංගානාව ප්‍රතිපාලයක් ලෙස නවරට සස්සුම් පිහිට උබව ඔයාලා දන්නවා. ඒ අනුව ඔයාල රටවල්නාවයක්ත් වැඩම කළ තෙරවරුන් වහන්සලා කවුද දේශනාකඩේ මොනසූට්‍රේද මේදවල් දැනගෙන ඉන්ඩෝන. ඔයාලට පුළුවන් මේ දේවා පාඩම් කරගන්න පහසු විදිකට වගවා සකස්කරගඩ. ඒ අනුව මේ ප්‍රශ්නයට පිළිතුරවන්නේ අංකතුන බ්‍රහක්්ම ජාල සූත්‍රයයි. තිස් එක් පනි ප්‍රශ්නය, බුදුදහමයේ ඉගැන්වෙන සංසාර සාගරයෙන් එතරවීමට පුද්ගලයාට සසර ගමනට වියදං කිරීමට අවශ්‍ය වන්නේ පිළතුරුවන්ක දෙක ශද්‍රාව නැමැති ධනයයි. තිස් දෙවැනි ප්‍රශ්නය සිංහලයේ විශිෂ්්‍රතම මහාකා්‍යවන කවිසලුමනයහි කතුවරයා වන්නේ පිළිතුරුවන්කත් වූන දෙවන පැරකුම්බා රජය. තිස්තූවැනි ප්‍රශ්නය ධර්ම සමන්න තිස්තුම්වෙනි ප්‍රශ්නය, ධම්ම පදයේ බුද්ධ දේශනාවන්ට ගැටපදහා විවරණ සැපයීම සඳහා කරන ලද කෘතියකි. පිළිතුර අංක හතර දම්පියා අටුවා ගැටපදය. තිස් සතරවෙනි ප්‍රශ්නය තොටගම ශ්‍රුවී රාහුලහි මයාන් විසෙන් රාච්චිත ග්‍රාන්ථවලට අයත් නොවන්නේ පිළිතුරු අංක එක ශාසනාව තාරයයි. තිස් පස්සනි ප්‍රශ්නය. ප්‍රතිමාකරණයේදී මදක් උස්සූ ආසනයක හිද ගෙන කාලවා දෙපසට විහිදුවා පාද පහලින් ඇති පත්මයක් වැනි පීටයක් මද තබාගෙන සිටීමේ ආසන ක්‍රමය හඳුන්න්නන්නේ. ප්‍රධාන වශයෙන්ම ප්‍රතිමා කරණයේද ආසන වර්ග තුනක් තියෙනවා දැන් ඔබට රූප සටහනම් මගින් එක දැක ගන්න පුළුවන්. ඒ අනුව මෙම ප්‍රශ්නයට පිළිතුරවන්නේ බාද්‍රාසනය පිළිතුරුවන්ක දෙක. තිය සයවැනි ප්‍රශ්නය. මහනුවර යුගයේ චිත්‍ර කලා විදහදක්වන ස්ථානයකි දෙකල් දොරුව විහාරයේ මැදවල විහාරයේ රංගිරි දඹුලු රිී විහාරය බඹරගල විහාරය හා කැලනී පැරණි විහාර මන්දිරයේ මනුවර යුගයේ චිත්‍ර දකින්නට පුළුවන් ඒ අනුව පිළිතුරුවන්නේ අංකහතර රිදී විහාරය. තිස් සත්වෙෙන ප්‍රශ්නය පොළොන්නරි යුගයේ විශාලතම චිත්‍රාවලිය දක්නට ලැබෙන්නේ. අන්රාධපුරයුගේ සිතුුවන් අපිට හිඳගල හා සීගිරිියයන ස්ථානවලින් දකින්නට පුළුවන් පොළොන්නරුවයේ චිත්‍ර පොළොනරයුගේ චිත්‍ර මහි අංගෙන ස්තූපයේ ධාතුගර්භය ඊළඟට දිබුලාගලලෙන් හා තීවංක පිළිමගේ අපිට දකින්නට පුළුවන්. නමුත් මේ යුගයේ විශාලතම චිත්‍රාවලේ දකින්නට පුළුවන්ගන්නේ තිීවංක පිළිමගේ. ඒ අනුව පිළිතුර වන්නයංක තුන්න තිවංක පිළිමගේය. අටවන ප්‍රශ්නය දැනට විදවතුන්ගේ සම්භාවනාවට ලක් වූ කලාත්මක මුලගර හමුවන්නේ පිළිතුරුවංකඒ රත්න ප්‍රාසාදය නැමැති ගොඩ නැගිල්ලෙන. තිස්නවවන ප්‍රශ්නය, ගරු කර යුත්්‍යන්ට ගරු නොකර පිටියයුත්තාන් ලොපපු දන අධිකමානය යුත් තැනැත්තා පිළිතුරුවංක හතර පහත් කුලවල උපදි. හතලිස්වන ප්‍රශ්නය, හත සඳහා රූප සටහනේ දැක්වෙන්නේ බුදු පිළිමවල දැකිය හැකි මුද්‍රා කීපයකි. ඒවා පිළිවලින් දැක්වන පිළිතුරුුවන්නේ පිළිතුරුවන්ක තුන අබේ මුද්‍රාව, භෝමිස් පර්ෂ මුද්‍රාව, විතාර්ක මුද්‍රාව, ධර්මචක්‍ර මුද්‍රාව. ප්‍රශ්ණපත්‍රයේ පාලමු කොටස අපි දැන් සාකච්ඡ කරල ඉවරයි. මේ කොටසට ප්‍රශ්නයකට ලකුණු එක බැගීම් ප්‍රශ්නහතලියට ලකුණු හතරි හා කොල්ඩ ලබාගන්නක් පුළුවන්.